කෝටාබි රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න වෙනවා. එතුමා පෙන්නලා තියනවා එතුමා දන්න එකම දේ හමුදාවට රට බාර දෙන එක පමණයි කියලා. හමුදාවට යුද්ධේ බාර දුන්නට කමක් නැහැ. නමුත් මේ අධ්‍යාපනය වගේ විෂයන් මෙහෙම බාර දීලා හැදෙන්නේ අර්ධ මිලිටරි රාජ්‍ය. අර්ධ මිලිටරි රාජ්‍යයක ජන දුක අත්විඳින රාජ්‍යයක් මේ අපවටම මේ කලාපේ තියෙන ලෝකෙ හැමතැනම ගමත් වෙනවා. එම නිසා අපි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම අබමල් රේණුවක තරම් හෝ හැකියාවක් තිබෙනවා නම් අපි මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පනත ලබ්තැනම පරාජය කරන්න. ඒ වගේම තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා ඉතිහාසයේ බිහිවූ ලංකා ඉතිහාසයේ බිහිවූ අපකීර්තිමත්ම ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයේ කුණුවක් කියලා යන්නේ නැතුව මේ ගේන්න හදන මේ අධ්‍යාපන මිලිටරි කරන පනත වහාම අකුල ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න කැමති ආණ්ඩුවට අධ්‍යාපනය මේ ආකාර මේ රටේ ඉතුරු වෙලා තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවය නිදහස් අධ්‍යාපනය වගේ ජනතාවගේ උරුමයන් හැටියට ඉතුරු වෙලා තියෙන බොහොම ස්වල්පයයි. මේවාට අත තියන්න මේවා විනාශ කරන්න ආපු පාලකයන්ට ගෙදර යන්න සිද්ධ වුණා. අපකීර්තිමත් වෙලා ඉතාමත්ම ලැජ්ජා සහගතව ගෙදර යන්න සිද්ධ වුණා කියන එකත් අපි මතක් කරන්න කැමතියි. මේ කරන්න හදන විශාල අක්කටිකමක් අපටිකමක් අනුරද්ධ මහත්මයා විදිර පැහැදිලි කරලා දෙයි. මේ වසංගතයේ වෙලාවේ ජනතාව මේ වසංගතයෙන් අත්මිදෙන්න රාජ්‍යත් එක්ක සහයෝගයෙන් වැඩ කරන වෙලාවේ මේ වෙලාවේ කරන්න හදන ඊටම තක්කඩි වැඩ ටිකක් තිබුණා. ඒ ඇත්ත කතා කරන මිනිස්සු අත්තරංගොට ගන්නවා. ඒ වගේම තමයි ජනතාවට හොර රහසේ ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කරන මේ වගේ කූට අනපනත් පාර්ලිමේන්තුවට කියනවා. මේ කරන්න හදන්නේ ගෙදර මලගම තියෙන වෙලාවේ ඉඩම් ලියා ගන්න හදනවා වගේ වැඩ. එම නිසා මේ තක්කඩි ක්‍රියාදාමය පරාජය කරන්ට වහාම නැගිටින්න කියලා අපි මේ රටේ මේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය අගයන සියලු ජනතා බලවේගයකට බලයේ වලින් අපි ඉල්ලා සිටිනවා.